Right, අයිබෝන් සුබ දවසක් හැමෝටම. අද කතා කරන්න යන අපේ නම් රිපෙන් ප්‍රීමියම් ඉන්ඩිකේටර් සිස්ටම් එක සම්බන්ධ තමයි මේ වීඩියෝ එක අරගෙන ආවම කල ගොඩක් දෙනෙක් ඇහුව කොහොමද අපි ට්‍රේඩ් කරන්න කියලා. ඉතින් මේකෙදි ට්‍රේඩ් කරන්න වීඩියෝ සහ ට්‍රේඩ් කර යුතු වෙලාවන් කරන ප්‍රයාස සහ අපි ඉන්ඩිකේටර් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා දැනුවත් කරන්න සමයි මේ වීඩියෝ කරන්න. මේ වගේම ඉන්ඩිකේටර් එක සම්බන්ධව නොදන්න අයද දැනුවත් කිරීමේ වීඩියෝ එකක් වශයෙන් තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඇත්තටම මේක අපි 1 මිනිත් චාර්ට් එකට පාවිච්චි කරන ඉන්ඩිකේටර් සිස්ටම් එකක්. මේක ඕනම කෙනෙක්ට ගන්න පුළුවන්. මාව කන්ටැක්ට් කරගෙන මගේ නම් එක බලලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. අවශ්‍ය වැඩිදුර විස්තර දැනගෙන මාව කන්ටැක්ට් කරගෙන ගන්න පුළුවන්. ඉතින් මේකෙදි අපි 1 මිනිත් ටයිම් ෆ්‍රේම් එක තමයි පාවිච්චි කරන්නේ. මේක ස්ටොච් ඉන්ඩිකේටර් එකක්. මේකෙදි දන්න අය දන්නවා, නොදන්න අය කියන්නේ ලොකු පැහැදිලිවම කරන ස්ට්‍රච් කියන මොකද්ද කියලා. මේකෙදි ඉන්ඩිකේටර් සිස්ටම් හතරක් එකතු වෙලා තමයි මේකෙදි සිග්නල් එකක් ලැබෙන්නේ. ඒ සිග්නල් එක 90% වගේ වැලිඩ් එකක් තියෙනවා අපිට ලැබෙන එන්ට්‍රි පොයින්ට් එකේ. ඉතින් ඒක අපි ගන්න ටයිම් එකත් එක්ක 90 තමයි වෙනස් වෙන්නේ. අපි ටයිම් මැනේජ්මන්ට් එකත් එක්ක 90 තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ සාමාන්‍යයෙන් මේකේ ට්‍රේඩ් ලිමිට් එකක් ඇතුව ට්‍රේඩ් කරන්න ඕනේ. ටයිම් පීරියඩ් එකක් තියෙනවා ට්‍රේඩ් කර යුතු. ඉතින් ඒ ටයිම් වලට අනුව තමයි අපි ට්‍රේඩ් කරන්න ඕනේ. ඒ අනිවාර්යෙන් නිවුස් බලන්න ඕනේ, ඉකොනොමි කැලෙන්ඩර් එකේ නිවුස් ටික බලන්න ඕනේ. හයි නිවුස් තියෙන ටයිම් ටික අපි මගහැරලා තමයි ට්‍රේඩ් කරන්න ඕනේ. ඉමෝෂනල් වෙන්න හොඳ නැහැ කොයි වෙලාවකවත්. ඒ වගේ ගොඩක් කාරණා තියෙනවා අපි ඉන්ඩිකේටර් සිස්ටම් එකක් ෆලෝ කරනවා නම් අපි විසින්ම වෙනස් විය යුතු කර්ම කීපයක් තියෙනවා. ඉතින් ඒ දේවල් අනිවාර්යෙන් හදා ගන්න ඕනේ. ඒ දේවල් උගලන්ට කාලයත් එක්ක හදා ගන්න පුළුවන් ඉන්ඩිකේටර් සිස්ටම් එකක් පාවිච්චි කරද්දී. ඉතින් මේකෙදී අද තියෙන්නේ ඔයගොල්ලන්ට රිස්ක් එක ගොඩක් අඩුවෙන් තමන්ට එන්ට්‍රි පොයින්ට් එකක් ගන්න බැරි නම්, තමන්ට මේකෙදී එන්ට්‍රි පොයින්ට් එකක් හරියටම ගන්න බෑ කියලා දැනනවා නම්, ඒ කෙනාට පුළුවන් ලොස්ට් වෙච්ච කෙනෙක් නම් ඒ අයට පුළුවන් ඉන්ඩිකේටර් සිස්ටම් එක පාවිච්චි කරන්න. පාවිච්චි කරලා තමන්ගේ ලොස්ට් එක කවර් කරගෙන ඉස්සරහ ප්‍රොෆිට් එකකට යන්න ටාගට් කරන්න පුළුවන්. ඒ වගේම අලුතෙන්ම කරන කෙනෙක්ට හොඳයි. මොකද අර මයින්ඩ් සෙට් එක යාගේ ගොඩක් ක්ලියර් අලුතෙන් කරන බිග්නර්ස් කෙනෙක්ගේ. ඒක නිසා එයාට පුළුවන් ඉන්ඩිකේටර් සිස්ටම් එක පාවිච්චි කරලා අලුතෙන් කරන අයට ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්. මොකද අපි කලින් ඉන්ඩිකේටර් සිස්ටම් එක පාවිච්චි කරපු අලුතෙන් කරපු ගොඩක් දෙනෙක් සාර්ථක වුණා අර කරගෙන යන අයට වඩා. මොකද අලුතෙන් කරන අයගේ මයින්ඩ් සෙට් එක අලුත් නිසා එයාලට ඉක්මනින් මේ සිස්ටම් එක අල්ලගන්න පුළුවන් නිසා. ඉතින් අනිවාර්යෙන් අලුතෙන් බිගින කෙනෙක් නම් අනිවාර්යෙන් binary.com එක රෙජිස්ටර් වෙන්න, binary ට්‍රේඩින් කරනවා නම් පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා. එතනින් ගිහලා ගන්න පුළුවන් සම්බන්ධ වෙන්න binary.com එක. ඉතින් ඉන්ඩිකේටර් සිස්ටම් එකත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මගෙන් වෙනම අරගන්න පුළුවන්. ඔයාලට පළවෙනි නම් එක තියෙනවා වෙබ්සයිට් එක, අපේ වෙබ්සයිට් එක දිහා බලන්න පුළුවන්. ඒ වගේම මගේ නම්බර් එක තියෙනවා. නම්බර් එකට කෝල් එකක් දාන්න, කෝල් එකක් දාලා වැඩි විස්තර ඔයගලන්ට එහරහා දැනගන්න පුළුවන්. ඉතින් දැනගෙන ඔයගලන්ට අවශ්‍ය නම් ලබා ගන්න පුළුවන් ඉන්ඩිකේටර් සිස්ටම් එක. ඉතින් මම මේකෙදි මේ 1 මිනිත් ටයිම් ෆ්‍රේම් එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේකෙදි අපිට ලැබිලා තියෙන සිග්නල් වලට අනුව මේකෙදි සාමාන්‍යයෙන් සිග්නල් එකක් වැලිඩ් වෙනවා 5 මිනිත් වගේ. 5 මිනිත් 3 මිනිත් අතර වගේ කාලයක් මේ සිග්නල් එකක් වැලිඩ්. ඉතින් ඒක නිසා අපි සාමාන්‍යයෙන් 5 මිනිත් හෝ 3 මිනිත් වගේ ට්‍රේඩ් වලට තමයි යන්න ඕනේ. දැන් මෙන්න මෙතන සෙල් සිග්නල් එකක් ලැබිලා තියෙනවා මේ කැන්ඩල් එකේ. ඉතින් මේ කැන්ඩල් එක හැදෙන අවස්ථාවේ තමයි මෙන්න මේ අයිකන් එක. මේ අයිකන් එක ඩිස්ප්ලේ වෙන්නේ මේ කැන්ඩල් එක හැදෙන අවස්ථාවේදී. නමුත් මේ කැන්ඩල් එක මෙතනින් තමයි ඕපන් වෙන්නේ. ඕපන් වෙච්ච කැන්ඩල් එක මේ උඩට යනකම් මේ අයිකන් එක යනවා. ඒ කියන්නේ මේක රීපේන්ට් වීමක් නෙමෙයි වෙන්නේ. ඒ කැන්ඩල් එකේ යම් කිසි පොෂන් එකක් දක්වා ඒ කැන්ඩල් එක හැදෙන දුර දක්වා මේ අයිකන් එක, මේ ඉතාලේ වගේ අයිකන් එක යනවා. එතනින් පස්සේ ඒක නතර වෙනවා. එතනින් පස්සේ ඒක නතර වෙලා එතනින් පස්සේ මාකට් එක අනිවාර්යෙන් රිවර්ස් වෙනවා. මේ වෙලා තියෙන්නේ මේක සාමාන්‍යයෙන් විනාඩි 1 2 3 4 5 6 7 විනාඩි 7ක් වගේ මේක ඩවුන් මාකට් එකක් ගිහින් තියෙන්නේ. right? ඊළඟට නැවතත් මේ ඇවිත් තියෙනවා මේ වගේ නිල් පාට ඊතලයකින් මේක අප් වෙනවා කියන මාකට් එක. මේ කැන්ඩල් එකේ තමයි මේක හැදිලා තියෙන්නේ. නමුත් මේ කැන්ඩල් එක ඊට වඩා පහළට ගිහිල්ලා නමුත් මේ අයිකන් එක මේකට මාරු වෙලා නැහැ. ඒ කියන්නේ මේක රීපේන්ට් ඉන්ඩිකේටර් එකක් නෙමෙයි. සියල්ලම මේක රීපේන්ට් එකක් නෙමෙයි. හරි. එතෙන්දී මේ අයිකන් එක මෙතෙන්ට මාරු නොවී මේ කැන්ඩල් එක විතරක් පහළට ගිහිල්ලා
මෙතනින් ආපු පවර් එක නිසා මේක මේ විදිහටකින් පවර් සිග්නල් එකක් දීපු නිසා තමයි මේක මෙතනින් නතර වෙලා ඊළඟ කැරලක ඉඳලා විනාඩි 5ක් වගේ 5ක් 6ක් වගේ ඒ මාකට් එක අප් වෙලා තියෙනවා. රයිට්. අන්න ඒ විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඉතින් අතරම ගොඩක් හොඳ ඉන්ඩිකේටර් සිස්ටම් එකක් මේක ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් බයිනරි ෆොරෙක්ස් සඳහා. ඉතින් මේකේ ලයිව් ට්‍රේඩින් වීඩියෝ එකක් මම කරා. ලයිව් ට්‍රේඩින් රියල් account එකේ ලයිව් ට්‍රේඩින් වීඩියෝ එකක්. කලින් ලයිව් ට්‍රේඩින් වීඩියෝ එක කරා. ඒක account එක මගේම රියල් account එකේ කිසිම මේක බැලන්ස් එක පෙන්නන්නේ නැහැ. ඒක නිසා මේ ගොඩක් අය දුව ඩෙමෝ account කරා. නැහැ ඒක ලයිව් account එකක්. නමුත් මම මේකෙදි කරා මගේ වෙනත් ලයිව් account එකක රියල් ට්‍රේඩින් රියල් money එක මම ඔයාලට group එකක් පෙන්නලා තියෙනවා මේ video එකේ අවසානයේ link කරලා තියෙන එක බලන්න video එක. ඒකේ තියෙනවා හැම විස්තරයක්ම ට්‍රේඩ් කරන්නේ කොහොමද ස්පීඩ් යවන්නේ නැහැ ඒකත් හිත වීඩියෝ කියන්නේ ඔයාලට බලලා අදහසක් ගන්න පුළුවන් ඉන්ඩිකේටර් එක හොඳයිද නරකයිද මේක රීපේන්ට් එකක්ද නන් රීපේන්ට් එකක්ද කියලා අදහසක් ගන්න පුළුවන් ඉතින් ඔය විදිහට ඔයාලගේ අදහසක් අරගෙන අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේක අරගන්න අරගෙන ඔයාලගේ ට්‍රේඩින් කරගෙන යන්න සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් විතර මේ ඉන්ඩිකේටර් සිස්ටම් එකක් හොඳට වැලීඩ් වෙනවා ට්‍රේඩ් කරන්න පුළුවන් මේකේ ලයිෆ් ටයිම් පාවිච්චි කරන තැනක් දෙන්නේ ලයිෆ් ටයිම් වොරන්ටි එකක් එක තමයි දෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ලයිෆ් ටයිම් පාවිච්චි කරන දුන්නට ඉන්ඩිකේටර් එකක් අවුරුද්දක් දෙකක් වගේ කාලයක් යද්දී පොඩ්ඩක් ප්‍රශ්න එනවා. ඉතින් ඒක නිසා පාවිච්චි කරන පුළුවන් කාලේ හොඳට පාවිච්චි කරගෙන හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් හැමෝටම. ඉතින් සුපතන හැමෝටම එනවා මේ වීඩියෝ එක මෙතෙන් නවත්තන්න. ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක්.